දවස අපි දැන්කතා කරන ප්‍රාග්ධනාජන් තයටනොල දෙවැනි කොටස මුදල් ප්‍රවාහ ඇස්තමෙන්තු කිරීම ප්‍රාග්ධනනායෝජන් තයනවමං ඉසල්ලා වීඩියෝකින් කතා කලා එක පලිවෙනි කොටස මේ ප්‍රාගධනාජයන තීරණ හැදින්වීම අන්ටති කළමනා කන තීරණු බිග්‍රහයන් දිගුකාලන තියෙන හැදිවීම හ ලක්ෂණ සහ දික්වාලන තිරණ ගැනීමේ ක්‍රියාවලිය. තුන්විනි කොටසෙමන් ඉසරට කතා කරන්න බලාපොත්තු වෙනවා. ක්දනැගීම් ක්‍රම භවිත කර ආයෝජනතතිරෙන ගැනීම යටතේ මුදලි කාලීනගේ ආයෝජයන ප්‍රතිලාබ අනුපාතය පිළිගෙවුම් කාලය හා ශුද්ධ වර්තමානගේ යන මාතෘකාවලට අදාළ කරුණු. ඉති මේ වීඩ එකද අපි කතා කරන්නේ මුදල් ප්‍රවාහන් ඇස්තමෙන්තු කිරීම සම්බන්ධය. ඉති මේ මුදල් ප්‍රවාහ ඇස්තමෙන්තු කිරීම කියන්නේ ආයෝජනයක ආරම්භකා අවස්ථාවේ සිට අවසානය දක්ක වූ මුදල්ගලා ඒ හා මුදල් ගලා යාම් මුදල් ප්‍රවාහල් ලෙස හැදින්වේ මෙම මුදල් පරෝකතනය කළ යුතුයි එය මුදල් ප්‍රවාහ ඇස්ථමේන්දු කිරීම ලෙස හැඳින්වේ ඉතින් මෙතනම මුදල් ප්‍රහ ඇස්තමේන්දු කිරීම ගැන කතා කරද්දි අපිට මීට කලිනුන්ද මුදල් ප්‍රවාහ කියන වචනය හම්බලා තියෙන ඒ එල්කඒ හතයටත මුදල් පවාහ ප්‍රකාශන පිළිියල කරදි එතනද අපි මුදල් ප්‍රා ප්‍රකාශණ පිළියල කරන්නේ ව්‍යාරක ගිරුම් කාලාලච්චේ දැඇතුල සිදුව මුදල් ගලා එම ගලායම් පර්තා කිරීම හැබැයි මෙතනද අපි ආයෝජනයක ප්‍රවාහන් අස්තමින්තු කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එල්කස් හතයට දෙ අපි හදන මුදල් ප ප්‍රකාශන මූල්ල ගිරුම් කරනයට අයිති වෙන සංරචකයක් හැබැ මේ ආයෝජනයක මුදල් ප්‍රවාහ ඇස්තුමින්තු කිරීම කළමනා කන ගිරුම් කරණයට අයිතිවන සම්්‍රචකයක් ති මේ මුදල් ප්‍රවාහඇස්තුමින්තු කිරීමේ ප්‍රධනවස්ථ තුනක්ග නමි කතා කරන්න පලවිනි අවස්ථාව මූලික අයෝජන අවස්ථාවේ මුදල් ප්‍රවාහය දෙවිනි අවස්ථාව වාර්ෂිකම මුදල් ප්‍රවා සහ වසාන අවස්ථාව පර්යන්ත මුදල් ප්‍රවාහේ මුදල් ප්‍රවායස්තමින්තු කිරීම දෙප මූලික යෝජනය කියන අපි ආයෝජනයක් ආරම්භ කරන ප්‍රවර්තන වර්ශයන මුදල් ගලාඒම් සහන් ගලායෑ ති අනුව මුදල් ප්‍රවාය අපිවාගන්න ඕනේ මූලිකා අයෝජනය වාර්ෂික මෙහහිම මුදල් ප්‍රහැකැන ඒ අපි කරන ආයෝජනය තියෙන ඒ වර්ෂවලට අදාළව මුදල් ගලා එම් සහ ගලායම් අපි එතනිනුත් වාර්ෂික මෙහහිු ශුද්දු මුදල් ප්‍රවාහය හොයාගන්න ඕනේ. පර්්‍යන්ත මුදල් ප්‍රවාහකෙන අපි ආයෝජනය අවසාන අවුරුද්ධේ මුදල් ගලා එම් සහගලායම් ඒකනුත් අපි සුද්ද මුදල් ප්‍රවාය හොයාගන්නුනේ යනු ව්‍යාපෘතිය ශුද්ධ මුදල් ප්‍රවාහය වෙන්නේ. ූලිකා ෝජනයෙන් ලැබෙන ශුද්ධ මුදල් ප්‍රවාහ වාර්ශක මෙිහි මුදල් ප්‍රවාහ වලින් ලැබෙන ශුද්ද මුදල් ප්‍රවාහ සහ පරවයන්ත මුදල් ප්‍රවාහහින් ලැබෙන ශුද්ද මුදල් ප්‍රවාහය යන තුනයම එකතුවක් විදිහට. එතිමේ මුදල් ප්‍රහ සෑඳීමද අප සැලකිලට ගැති යුතු කරුණතියනම් විශේෂයෙන්ම බදු පසු මුදල් ප්‍රවාහ තම අපි සලකිලට ගන්න. එකන්නේ වසරේ මේ අයුර්ජනයට අදාල අපි බදුබියදමක් ඇස්තුමින්තු කල්ලා තියවන අපි එක මුල් ප්‍රවාහ වලදී සැලකිල්ලට ගන්න ඉති සරලොම කියරන නම් බද වියදම ආයෝජනයක මුදල් ප්‍රවාහදාදී මුදල් ගලායාමක් විදිහට පාර්තා කරනම් දෙවිනි කරුණ තමයි වර්ධක මුදල් ප්‍රවාහැන් පමණක් සැලකිල්ලට ගැනීමඒ වර්ධක මුදල් ප්‍රවාහැන් කියන්නේ මේ අදාළ ආයෝජනය කරපු නිසා ඒ ආයෝජනය තුළින් ඇතිවන මුදල් ප්‍රවාහැන් විතරයි අපි මුදල් ප්‍රවාහවලදි සැලකිල්ලට ගන්න ති උදානැකිර අපි තුම අපි යන්ත්‍රයකට අයෝජනය කරන ති මේ යන්ත්‍රිය ආයෝජනයෙන් කරන්න කලින් අපි විදුරුබිල දදාහයි. ආයෝජනය කලාට පස්සෙත් විදුරුබිල දහදාහයි. දිම යන්ත්‍රය ආයෝජනය කරලා කියලා මේ විදුලි බිලේ වර්ධනයක් හෝ අඩුවිමක් වෙන්න නැහැ ගනි අපේ විදුලිබිල ගෙවන ඒක මුදල් ප්‍රවාහැක් විදිට මේගරිි වාර්තා කරන්නේ නැහැ. තුන්විනි කාරනාවතියෙන ආයෝජනයට අදාළ සියලු අක්‍ර බලපයෑම් නිසාවන මුදල් ප්‍රහ අපි ඇතුළත් කරන්න. ඕ එක නවායෝජය නිසා පවතිනාජන ආදායම වැඩිවීමක්හෝ අඩුවීමක් වෙන්න පුළුවන් ඒ වක්‍ර බැලපෑමක් ඒපුුවත් අප එක මුදල් ප්‍රවාහවලදී ඇතුළත් කරන්න ඕනේ. ඊට පස කියෙනේ දැනටම දරාඇති පිරිව මුදල් ප්‍රවාහැන් ලෙස නොසැලකීම. පත් දැනටම දරා ඇති පිරිිවය කියන්නේ. අපි මුදලින් දැනටමත් ගෙවල තියෙන පිඩිවෑ අයිතම සමරකටේ ගේෙව්පු පිරිිව අයිතම අප ආයෝතුය තිරණ හා සම්බන්ධ වෙන්න පුළුවන් ඒක දැනටම ගෙවල තියෙනවා නම් අපි මුදල් ප්‍රහ සෑදීමේදී සැලකිලට ගන්න බෑ පුද මේ අපිආයෝජනය මුදල් පහසැදීමදී සැලකිලට ගන්නේ ඇස්තමේන්තු ගත තොරතුරු පමණ එක අපත් අපි ඉදිරියේදී දැරීමට අපේක්ෂා කරන මුදල් ප්‍රවාහැන් පවිිතරයි දැනටම දනා ඇති පිරිවෙන එකක් නිසා මුදල් ප්‍රවාහ යටතය අපි සලකන්නේ නැහැ සහ තවත් විශේෂ කාරණයක් තමාම පොලි ගෙවීමම් මුදල් ප්‍රවාහයට අපි ඇතුළක් කරන්නේ නැහැ. ස හාවසානය අපි මේ මුල් ප්‍රවා හදත්දේ මුදලිින් වෙයි කියල අපේක්ෂා කරන මුදල් ප්‍රෝහැන් විතරය අපිය සැලකිල්ලට ගන්න. එක නිසා මේ ශ්‍රවිීම් හා මුදලිින් වැෑ නොකරන නමුත් වියදන් විදිර වාර්තා කර ඇතියකන් අඩමානනය ප්‍රතිපා දෙන නලොමේ අපි මුදල් ප්‍රහ විදියට සලකන්නේ නැහැ. අපි සසල කතාකර විදිට මේ මුදල් ප්‍රවාහය අවස්ථාව තුනක් තිෙන මූලිකආයෝජනය මෙහහිුම්වර්ෂය මුදල් පවාහයන් සහ අවසාන වශය මුදල් පවාහයන් එති අප මොලිම බලමු මේ මූලික ආයෝජනය මුදල් ප්‍රවාහය කොහොමද හදන් කියල උදාහරණයන් මගින් එති අපට තියෙන උදාහරන්නේ තමයි ආයතනයක් විසින් ආයතනයක් පවතනයන්ත්‍රය වෙනුවට නවයන්ත්‍රයක් මිලදී ගැනීමට සලකා බලමින් සිටි ඊට අදාළ ඇස්තමේන්තු ගත තොරොතුළු අපිට පහත දීලාතිය නවයන්ත්‍රේ ගැනුීමල රුපියන් මිියනය ගෙනීම කුලි පනස්දාහක් සවිකිරීමෙන් ගාස්තුයි ක්ලශ පනස්දාහන් පැරණන්තයේ විකුණු මිල ලක්ෂ දෙකක් සහ කාර්කප්‍රා්ග අවශ්‍යතාව ලක්ෂයක් සහවසාන වශයෙන් අපිට දීලතිනා යන්ත්‍රය මිලදී ගැනීමී යෝග්‍යතාව පිළිබඳ කර පරීක්ෂණයට දැරූපියදම් පනස්දාහක් විදිහට. තින් මෙදද අපි හන්නේ මූලිකාආයෝජනය මුදල් ප්‍රවාය. අප මේ දීල තියෙන ප්‍රශ්නයම් සාකච්ඡා කරන්නව නම් මේකද අපි තේරුම් ගන්න ඕන මද මුදල් ගලා එම් සහ ගලායම් මුදල් ප්‍රහවල වාර්තා කරන. දේ යනු පලයිනක නවයන්ත්‍රයේ ගැනුම්මිල. මේ අනිවාර්යම පේ මුදල් ගලායාමක් මූලිකායජනයේදී වෙන. ගනේ මේ කුලි සවිකිරීමේ ගාස්තු කියන්නේ මුදල් ගලායාම් මූලිකායෝ ජනති අපි වාර්තා කරන සහම පැරණයන්ත්‍රයේ විකුණුමිලකයන්නේ මුදල් ගලා ඒමක්. අපි පැරණියන්ත්‍රය විකුණල තමයි අපි නවයන්ත්‍රයක් මිලදී ගැනීමට අපේක්ෂා කරණ යනු පැරණන්ත්‍රයේ විකුණු මිල මූලක ආයෝජනයේද මුදල් ගලා ඒමක් මේ කාරක ප්‍රාග්ධ නවශ්‍යතාව විශේෂයි බුදු මේ කාරක ප්‍රාග්ධ අවශ්‍යතාවය මූලින් ආයෝජනයේද අපි මුදල් ගලායාමක් විදියට වාර්තා කල්ලා අවසානවුරුද්දේදී මුදල් ගලා ඒමක් විදිහට තමයි අපි මුදල් ප්‍රහවලදි වාර්තා කරන්නේ අආසානකතිය න්ත්‍ර මිලද ගැනව යෝග්‍යතාවය පිළිබඳ කළ පරීක්ෂණයට දරූ වියදම් පනස් දහන්. මුදල් ප්‍රවා හදදි අපි සලකන්ව කරුණුවල අපි කතා කලා දැනටම දරා ඇති පිරිවයන් එකන ගිලුණු පිරිවෑන් අපි මුදල් ප්‍රහාවලදිී වාර්තා කරන්නේ නැහැ කියලා. ඉති ියනුව මේක දැනෙනමත් අපි දරාතියෙන ගිලුණු පිරිවෑ එක නිසා එක මුදල් ප්‍රහවලදි සලකා බලන්නේ නැහැ. ගේ කියපුයි දියට මුූලි යෝජනය මුදල් ප්‍රවාය වෙන මුදල් ගලායෙන් පැණයන්ත්‍රය විකුණුම් ලක්ෂ දෙකක් යනු මුල් මුදල් ගලායම ලක්ෂ දෙකයි. මුදල් ගලායන් ගැනු මලමලියනය ගෙරේීමේ කුලි පනස්දාහයි සවිකිරීමේ ගස්තු එක් ලශ පනස්දාහයි සහ කාර්ග ප්‍රක්්ධ අවශ්‍යතාවෙන් ලක්ෂයි යනු මුල්ලු මුදල් ගලායාම රුපයා मिलලියන එක්යි ලක්ෂතුනා එයනෝ මූලික මුදල් ප්‍රවාහය එමන මූලික යෝජනය මුදල් ප්‍රවාහය. මුදල් ගලායම් සහ මුදල් ගලායි යාම් අතර වෙනස ඒ අනුව රුපියල් ලක්ෂ නමයක මුදල් ගලා යාමක් ඉතින් ගොඩා කියලාට මේ මූලික යෝජනය මුදල් ප්‍රවාහය අපිට හම්බෙන්නේ මුදල් ගලායි යාමක් විදියට මො අප මූලික යෝජනයේද තමයි ඒ අදාළ ආයෝජනයට කරන්න ඕන මූලික ගෙවීම සිද්ධ කරති මේක උදාාන ඉදිරම ගැුම් ිලු රුපියල් ි ැක් අයෝජනයකති මූලික ගෙවන් ඕන වටිනාකම් ඉතාමත්ම වැඩි එනිසා ගොඩාත් වෙලාට අපිට මේ මූලිකආයෝජනයති මුදල් ප්‍රවාහය එන්නේ මුදල් ගලායාමක් විදිහයට ඇති මෙතන අයිමල් මං කියන අපට දරතිය තොටතුරල් දීලා තිබ මේ ගිලුණු පරිවෑ එකෙන් අරයන්ත්‍රේ පරීක්ෂණ පිරිවෑ අපි එක වාර්තා කරන්න නැහැ. අපි දැම්බලො මේ මුදල් ප්‍රහල දෙවනි අස්ථාව වාර්ශික මෙහි මුදල් ප්‍රවාහ කොහමඳ හදනි කියන එක. වාර්ශික මෙහු මුදල් ප්‍රවාහ කියන්නේ ආයෝජනය ක්‍රියාත්මක කළ පසු එය පලදායි කාලය තුළ මෙහිවුම් කාර්ය සඳහ යොදා ගැනීමෙන් ජනිත වන මුදල් ගලා එම් සහ ගලා යාම් වාර්ෂික මෙහු මුදල් ප්‍රවාවිදියට හඳුනොන ඉතිමන් සරලෝම කියනව නම් අපේ ආයෝජනය ඒ අදාළ වර්ෂයන්වල මුදල් ගලා එම් සහන් ගලායම් තමයි මේ වාර්ෂික මෙහෙුම් මුදල් ප්‍රවාහ කියලා කියන්නේ. උදාහන්න දියට යදාලා ය්චනින් අපට අපිට විකුණුම් වල මුදල් ලැබීම් වෙලද ලැබිය ුතු දැක කන නෑ ගැතියන්ගෙන් ලැබීම් අපිට ගැනුම් සදහ ගෙවීම් නයි හිමියන්ට ගෙවිීම මෙහිුම් වියදන් ගෙවිම් ෂයවම් අපි වාර්තා කරන්න ඒ අනු ෂයවීම් හැර වෙනත් සාවරවත්කම් නඩත්තු වියදම් සඳහගෙවී බදු ගෙවිම් සහම මෙහිුම්වලට අදාළ අනෙකුත් ගෙවී මෙතැන්ට උදාහන දී අපිට ගන්න පුළුව මෙම මුදල් ගලා ඉති මේ කියපු උදාහරනෝල තියනවේ මුදල් ගලා එ සහ ගලායම් අමතර වෙනස තමයි අපි මෙහෙුම් ශුද්ධ මුදල් ප්‍රවාහල් කියලා හදුන්වන්නේ. යප මේ උදාහරණකින් පැහැදිලි කරගම අපිේ උදාහරණය තමයි නිෂ්පාධන ආයතනයක් පිියිව රපියල් ක්ෂ හතරකූ යන්ත්‍රයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තොරතුරුව අපිට දීලති නම්. ඉති යනුව මේයන්ත්‍රය මිලදී ගැනීම නිසා විකුණු මාදායම වැඩිවෙලා තියෙන පලිනිවසරේ තුන් සයකින්. නි වසරේ තුන් සය පණහකින් තුන්විනිවසරේ තුන් සය පණහකින් සහ හතරනි වසරේ තුන් සය පණහකි ඒ පිසරක්නවම යත්‍ර මිදී ගැනීම නිසා අපේ ශ්‍රමපිරිව අපිට ඉතිරියක් වෙලා තියෙන ඇති ඒක අපි මුදල් ගලා ඒමක් විදියට තමයි මුදල් ප්‍රාවල වාර්තා කරන්නේ ඒ අනුව පලනි වසර එකසිය පණහකින් දෙවිනි වසර සයකින් තුන්විනිවාසරය හැත්ත පහකින් සහ හතරනිවසර පණහක් විදිහට ශ්‍රමපිරිිවෙ අපිටි ඉතිරි වෙලා තියෙනවා සහම ප යන්ත්‍රය ගත්ත නිසා අපේ අමුදරව්්‍ය ගැනුම් පිරිව වැඩි වෙලා තියෙනවා පලිනිවසරය පණහකින් දෙවිනි වසරේ හැටකින් තුන්විනිවසර හැටකින් සහ හතර ඉන්වසරේ තිහකින් විදිහට. එරි මේක නවන්ත්‍රය මිලදී ගැනීම නිසා විදුලි වියදම පළමෝසරය විසි පන්දාහකින් ද ඉන් පසු සෑම වසරකම පන්දාහා බැගින් වැඩි වෙනවා. නවන්ත්‍ර ිලදී ගැනීම නිසා සෑම වාර්ෂයකව ුරුපියල් දාදාහක මෙහුම් පිරිවවැගව ඕන සහම මේ නවයන්ත්‍රය අපි ෂය කරන්නේ පලදාය ජීවකාලය මත. අවසානද අපට එක නොම ලාබෙක් සීයට දහයක් බදු ගෙබිය යුතුවේ කියලා ඉතින් යනු අපෙන් අහන්න වාර්ෂික මෙහහිුම් මුදල් ප්‍රවාහ. දි මමතදි පොඩුවේදයන් කතා කරන්න ඕන මේ අප අලුත් සිලබස්ස එකේ තියනම ලාබෙන් සටද බදු ගලපලා කොහමද මේ වාර්ෂික මෙහු මුදල් ප්‍රවාහය හොයන්නේ කියන එක. අපි පහුගේ විභාග ප්‍රශ්න පතර සාකච්ඡා කළෝ මේ ලාබෙං සීයට දහය බදුගෙවීම පිළිබඳව පාර්තාවන්නේ නෑ එක නිසා පහුගේ විභාග ප්‍රශ්න පතර කරපු පමණින්ම අපිට මේ ආයෝජන් තියෙන්න පිළිබඳ මුදල් ප්‍රවා හරියට මෝ ලෝට යන්නේ නෑ එක හේතුව සිලබසගේ මේ ලාබෙන් සීට දහය බදුගෙවීම හා සම්බන්ධව තමයි අපිට ස්ගාන දීලා තියෙන්නේ ඇති ඒක නිසා මං මෙතනදී මේ ලාබෙන් සීයට දහය බදුගැලපීමත් එ කොහොමද මුදල් ප්‍රවාය හදන්න කියලයි මේ ලාබිං සිරිදායක් මේ බදුගී සම්බන්ධ තුරතුරු නැතුව අපිට මුදල් ප්‍රවා දුන්නත් කොමද හදන්න කියලයි දෙවිදියට මම මේ ගාන කතා කරනවා. ඉතින් අනුව මේ බදු ගැලපිම එක්ක අපි මුදල් ප්‍රවාය හොයාදදී බදුගලපන්න තියෙන බදු පෙරලාබේ. බදු පෙරලාබේ හොයාගන්න නං මුළුවාදායම මුළු වියදම අඩු කරන්න. ඕ ඉතින් යනු අප මෙතනදී මුලින්ම ආදායම හොයාගෙන ඒ ආදායමෙන් වියදන්ටික එකුතු කරලා මුළු වියදම හොයාගෙන මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරලා බදු පෙරලාභය හොයන්න ඕනේ. හැබැයි හොඳර මතරද යන මෙතන බදු පෙරලාබය හොයද්දී අපි ශයාත් මුදල් ප්‍රහල්ට වාර්තා කරන්න ඕනේ මේ ස්‍රය ගැලපීම මෙතනද විශේෂයි. කද අපි බදු පෙරලාබේ හොයාදික්ෂය කියන වියදමක් ඒක නිසා අපි එක අඩු කරන්න ඕන සහ බදු පසුලාභය හොයාගත්තට පස්සේ මේක්ෂය නැවල් තත් අපි එකතු කරන්න ඕනේ. පුදු මේ ක්ෂය කියන මුදල් ප්‍රවාහයක් නෙමේ හැබැ අපි මෙතනින් ක්ෂය අඩුකාරන්නේ අපි මුළු වියදම හොයාගන්න ඕන නිසා. මුළු වියදම පිහවාගන්න ඕනේ බදු පෙරලාබය හයාගන්න ඕන නිසා. මේ අදාළ ගැලපීම කලාට පස්සෙ ශෂයකයනෙ මුදලින් වුණ ගණු දුනුවක් නෙමේ නිසා අපි අයි නැවත්තත් ෂය බදු පසුල්ලාභයට එකතු කරලා තමයි මුදල් ප්‍රවාහ හොයන්න ඕනේ. දි මෙතන නැවතත් කියල තිනෙන මෙහිදී ෂය ගලපන්නේ බදු වියදම ගැලපීම සඳහා බදු පෙරුලාබය හොයා ගන්න වඕුණන නිසාඒ මුදල් ප්‍රවාහැස්සෙවීමට නැවතත් බදු පසුල්ලාභයට ය එකතු කරන්න ඕනේ ඉති නිලමල්ලව විශේෂෙන්ය කොලුවට ගන්න පුොම එක සිලබසක ගානය දීලා තියෙන එක සහ තාම පාස්පේපර්සල මේ විදිමෂය සහ බදු ගැලපීමත් එක් අපිට මුදල් ප්‍රවාහයක් හොයන්න කියලා නැහැති මං ආයිමත් අයිමත් කියලාවාන ලාබයට බදු ගැලපීම හා සම්බන්ධ අපිට මුදල් ප්‍රවාහ දීලාතිය වන ඔගුලොම් බොලිම මුළු ආදායම හොයා ගන්න ඕනේ ඉටබේ මුළු වියදම හොය ඕේ මුළුියදම හො දදිවාශයත්යකට ඇතුළත් කරන්න ඕේ බස මුළුවාදායමේ මුළු වියදම අඩු කරලා බදු පෙරලාබේ හාගන්න ඕනේ එ බදු පෙරලාබයට තමයි බදු වියදම ගලපන්නේ එ බඳ වියදම ගැලපපුුවට පස්සේ තමයි බදු පසුලාබේ අපිට හම්බෙන්නේ හැබැ බදු පසුලාබේ නෙමේ අප මුදල් ප්‍රවාහය බදු පසුලාබේ මුදල් ප්‍රහය වෙන්න අපි බදු පසුලාබෙයට අයි නැවතත් ශ එකතු කරන්න ඕනේ ඉතිං එයන් විකුණු මාදායම වැඩිවීම පලනිවසර තුන් සයකින් දේනිවාසර තුන් සය පනාකින්තු ංගනිවසර තුන්සය පණහකින් සහ හතරනි වසර දෙසිය පනකි. ශම පිරිවය ඉතිරිවීම අප ආදායමක් විදිරම්තමයි වාර්තා කරන්න ගොද අපට වෙන්න තින වියදමක් අඩුවීමක් නිසා. ඇති ඒ අනුව පලිනිවසර එකසිය පනහා දෙවිනිවසර සීයක්ක් තුංගෙනවසර හැත්ත පහක් සහ හතනි වසර පනහක් විදියට. එයනු අපිට ආදායමහම්බෙනම විකුණු මාදායම සහ ශ්‍රම පිරිිවය ඉතිරිවීම එකතු කලාව ඒයනුව පලිනිවසරේ හාරසිය පණහක්. දෙනි වසරේ හාර්සිය පනහක් තුංව නිවසරේ හාර්සය විසි පහ සහ හතර නිවසරේ තුන් සයක් විදිහට. සහපිට වියදන්දීලා තියෙන ගැනුම් පිරිවෑ විදුලු වියදම සහ මෙහිවුම් වියදම්. අපි ඒටිකේ විදිහයට අනුව වාර්තා කරන්න ඕනේ වර්ෂයට අදාළ සහ මෙතනරමං ඉස්සල කිව විධරම ශය ගලපන්න ඕනේ මුළුවිියදම හොයා ගන්න. ඒ අනුව අපට මුළලු වීද මහම්බෙන පලි නිවසර එකසියා සූ පහන් දෙවැනි වසරේ දෙසියයක් තුංග නිවසරේ දෙසය පහක්. සා හතර නිවසර එකසි අසුවක් විදිහට. ඉතින් බදු පෙරලාබය හොවාන්නේ අපි මුළුව ආදාෑම හොයාගත්ත ඒකෙන් වියදම් අඩු කරලා. යනු පලනිවසරේ හාරසිය පණහෙන් එකසි අසුපහ කඩුවනාාම බදු පෙරලාබය දෙසය හැට පහයි. දෙවනිවසරෙත් හාඩසිය පණහෙන් දෙසිය කඩවනාම බදු පෙරලාබය දෙසය පණහයි. තුන්විනිවසරේත් හාරසිය විසි පහෙන් දෙසිය පහක් කඩවනාම බදු පෙරලාබේ දෙසිය විස්සයි. හතර විනිවාවසරය තුන් සීයෙන් එකසි අසුවක් අඩුනාම බදු පෙරලාභය එ සිය විස්සයි. බදු පෙරලාබේ හොයාගත්තර පස්සේ අපි බදු පෙරලාබේෙන් සියයට දහයක් බදු වියදම බලන්න ඕනේ එයනුව විසිහය දශම් පහයි පල නිවාසරේ දෙවනිවසර විසි පහයි තුන් විනිවාසරේ විසි දෙකයි හතර විනිවාසරේ දොලාක් විදිහයට එයනො අපිට බදු පෙරලාබෙන් බදු වියදම අඩු කලාම බදු පසුලාබය හම්බෙන පරී නිවාසරේ දෙසිය තිස් අටන් දර්ශම පහයි නිවාසරය දෙශය විසි පහයි තුන්ගි නිවාසර එකසිය අනුවටයි ස හතර නිවාසරේ එකසි අටක් විදියට අපි දැම් බදු පසුලාබේ හොයාගත්ත හැබැයි මේීතින අපේ මුදල් ප්‍රවාහෙන්නෙේ බදු පසුලාබේ ඇවිලතිනනි ශ්‍රයත් ගලපල හැබැ අපි මුදල් ප්‍රහාවලට ශය ලපන්න නැහැ ඒක නිසා අපි නැවත මුදල් ප්‍රවාහය හොයාගන්න මෙතන දශය එකතු කරන්න ඕනේ යනෝ මුදල් ප්‍රවාය අපි හොයා ගන්නවා පාලේ නිවාසරය තුන්සිිය තිස් අයි දශමක් පහයි දෙවනිවසරේ තුන් සය විසි පහයි තුංග නිවසරේ දෙසය අනුවටයි සහහතර නිවසරේ දෙසයා අටක් විදිහට මං ආයමත්තායමත් කියරලා නම් මෙතනද අපි බදු පසුලාභය හොයාගන්න ඕන මේ බදු වියදම බදු පෙරලාබෙන් යම් කිසි ප්‍රතිෂතයක් විදිහට දීලති බොත් විතරයි මොද අපිට බදු වියදම නිකම වර්ෂයයට මෙච්චරයි කියලා දීලති බොත් අපිට එක සරලවම මුදල් ගලායමක් විදිර වාර්තා කල්ලා අපිට මුදල් ප්‍රවාය හවා ගැ පුළුවන්. හැබැ බදු පෙරලාබෙන් සයට ප්‍රතිශතයක් විදියට දුන්නත් තමයි. අපි ආදෑම හොවෙල්ඒ ආදෑමෙන් වියදම අඩු කරලා බදු පෙරලාබෙ හෝවෙලා එකට බදුප බදු ගලපන්න ඕනේ. දිවම ඉස්සල කියපු දිේටම අපි අර ඉස්සල්ල අභ්‍යාන්සියම අපි බලමු මේ බදු ගලපීමක් නැහැ කියලා. පගල්පනය කලමින් කොහොමද හදන්නේ කියන එක. ඉතින් මෙතන දි සරලය අපිට මේ ෂය ගැලපීමක් හෝ ආදායම් වියදන් හොයන්න ඕන්නනෑ ගොත බදු ගලපීමක් නැති නිසා. එයනු මුදල් ගලායම අපි වාර්තා කරනවා විකුණු මාදායම සහ්‍යම පිරිිබැඇතිරිවීම ඒක ඒ වසරල්ුවලට අදාල අපි වාර්තා කරන්න ඕනේ එය අනු පලනි වසර මුළ මුදල් ගලා ඒම් හාඩ සය පණහයි දෙවැනි වසරෙත් ගලායෙම් හාඩසිය පණහයි තුන්විනි වසරේ හාසිය විසිපහග මුදල් ගලායමක්සා හතරින් වසරේත් මුදල් ගලායම්. සයයි සහ මුදල් ගලායෑම අපි වාර්තා කරන්න අමුදර්‍රව්‍ය ගැනුම් පිළිව විදුලි වියතම සහ මෙහිෙයුම්වියදම්. එය අනු පලිනිවසරේ මුළු මුදල් ගලායාෑම සූපහක් දෙවිනිවාසරේ සයක් තුන් නිවාසර එකසිය පහක් සහ හතර නිවාසරේ සීයක් විදියට අපිට පාර්තා කරන්න පුළුවන්. ඉතිං ඒ අනුව පලිනිවසරේ මුදල් ප්‍රවාහය තුන් සිය හැටපහකි වනි වසර මුදල් ප්‍රවාහත්තුන් සේ පනාහකින් සහ තුන්ව වසන මුදල් ප්‍රවාහඇතුන්සිය විසකි සහ හතුරේ නි වාර්ශය මුදල් ප්‍රවාය දෙසයකින් මුදල් ගලා එම් විදියට අපිට වාර්තා කරන්න පුළුවන් තැම්බලු මේ මුදල් ප්‍රවා ස්තමේන්තුය අවසාන අවස්ථාව පර්යන්ත මුදල් ප්‍රවාහමනතා අවසාන මුදල් ප්‍රවාහය කොමද හදන්නේ කියන එක ඉතින් මෙතන ද අපි කරන්න ඕනේ අපි ඉසල්ල හෝයපුවිදියට වාර්ෂික මෙහ මුදල් ප්‍රවාය හොයන්න ඕේ මේ අවසාන අවුරුද්ධ කියලා ඒකත් අයිතිවෙන්නේ මෙහෙවුම් වර්ෂයක් විදිහටම තමයි. ඉති මේ වාර්ශක මෙහෙ මුදල් ප්‍රවාහයට අමතරව මේ ආයෝජනය අවසාන වර්ෂයට ආදාළක් ගලපන්න අපිට තියෙන දේවල් මෙතැනද ගලපන්න ඕනේ ඉතින් යනුව අපේ ගොඩාක්ම එන්න මේ ආයජනී සුම්බුරුණගේ මේ ආයෝජනී සුම්බුර්ණ ගැ කිය අපිට තොතුරු දීලා තිබ්බෝ අපඒ එක පර්යන්ත අවස්ථාවේ දී එහමෙනත්තන් අවසාන වර්ෂයේදී මුදල් ගලායමක් විදිහට වාර්තා කරන්න දිම ඉසලත් කිව් විදිර මේ කාරක ප්‍රාක්්ධන අවශ්‍යතාවය ප්‍රවර්ථන වර්ශයේද එහමනතා මූලික යෝජනයේදී මුදල් ගලා යාමක් විදිහයට වාර්තා කළට අප එක පර්වයන්ත වර්ෂයේද එමනතා අවසානවර්ශයේදී මුදල් ගලා ඒමක් විදිහට තමයි වාර්තා කරන්න ඕනේ. සහපි මේ කරන ආයෝජනය අප අවසානවර්යේදී විකිනීමට අපේෙක් චිතයින. ඒ විකිනීමට අපේක්ෂිත අග මුදල් ගලා ඒමක් විදිහට අපි වාර්තා කරන්න ඕනේ සහ මේආයුජලය බැහැර කිරීමේ වියදන් එකෙන් අපි හිත මුුවක්කර යන්ත්‍රයක් අපි අරන්තියෙනවාඒ යන්ත්‍රය ඒ අදාළතැනින් අපිට බැහැර කරන්නේ නැත ගලවල අයිංකරණය යම් කිසි පිරිවයක් අපිට දැරීමට තීරණ ඒක අපි වාර්තා කරන්නේ මුදල් ගලායම් විදියට අවසාන වර්ෂයේදී ති අප මේක උදාහරන්න මගින් පැහැදිලි කරගන්නවා නම් පලවින් උදාහරණය ආයතනයක් සලකාබල් නආයෝජනය වාර්ෂික මෙහුම් මුදල් ප්‍රවාය එක පෙර ඉසල්ලත් දෙවෙනි අවස්ථාවේදි කතාකරපුය වාර්ෂික මෙහු මුද ප්‍රවාහ රුපියල් ලක්ෂද දෙකයි පළදෑ ජීවකාල අවසානයේ මෙම ආයෝජන රුපියාල් පනස්දාකට නැවත විකිණිය හැකිය. කාර්ක ප්‍රාග්ධනය නැවතය කර ගැනීම රුපියල් දහදාහයි. අහන්නේ පර්යන්ත මුදල් ප්‍රවාය එමනත අවසාන වර්ශය මුද ප්‍රවාහය කොපමනත කියන එක. මේ ර්ෂයක මෙහ මුදල් ප්‍රවාහයට අපි ගලපන්න ඕනේ ආයෝජනය විකුණුණුම්මගේ බොකද මේ ආයෝජය අපි නැවත විකිනීමට අපික්ෂා කරන අවසාන වර්ශයේදී යක මුදල් ගලා ඒමක් විදිට වාර්තා කරන්න ඕන සහ කානක ප්‍රාද්ධනය නැවතා එකර ගැනීම මං ඉසලල් කිවවා එකත් මුදල් ගලා ඒමක් විදි අවසාන වර්ශයේදී වාර්තා කරන්නේ ඒ අනුව අවසාන මුදල් ප්‍රවාහය අපිට මේ ගානේද වාර්තා කරන්න පුළුවන් රුපියල් දෙලක්ෂ හටදාහක් විදිහට අප දෙවනි නිවදහනයට අපියන් එකින් කියන අතරයක් සලක බල නා අයෝජනය ර්ෂයක මෙහිවු මුදල් ප්‍රවාය, රුපියල් ලක්ෂයක් කියලා කියන ජීවකාලය අවසානයේ මෙහි සුම්බුන්නගේ රුපියල් විසි පන්දාහක් වන අතල ය ගලවා ඉවත් කිරීම සඳහා රුපියල් දහදාහක පිරිියොයක් දරන්න සිද්ධ වෙනවා. කායක ප්‍රක්්ධනය නැවතාඇකරගැීම රුපියල් විසිදාහයි එයනුව පර්යන්තු මුදල් ප්‍රවාය අපෙන්ග හනු. මෙතන දීත් වාර්ශික මෙහි මුදල් ප්‍රහැ ලක්ෂය තමා පිය අදාළ අවසාන වර්ෂයේදී වේ කියල් අපේක්ෂිත මුදල් ප්‍රවාහැන් ගලපන්න ඕන එයනු සුම්බූර්ුණගේ මුදල් ගලා ඒම රුපියල් කිසි පන්දා හයි. ඉවත් කිරීම පිළිය මුදල් ගලා යාම කෘපියල් දහඳහයි කාරග ප්‍රා්ධන නවතයි කරගැනීම ගලා ඒමක් විසිදාහයි ඒ අනුව පරවයන්ත මුදල් ප්‍රවාහැ රුපියල් එක්ලා තිස් පන්ඳහක් විදිට අපිට වාර්තා කරන්න පොළුවන්. අප මේ මුදල් පරවාහය අපි කතාකරපු අවස්ථා තුනම අපි බලම එක ප්‍රශ්නයකද කොමද හදන්නේ කියන එක අපි උදාරය ඇති අපි ගමු ආතනය කෘුපිය හලක්ෂ පනස්දාහක නවයන්ත්‍රයක් මිද ගැනීමට පේක්ෂා කරනවා මෙය සවිකිරීම හා ගැන මේ කළලිපිය ලක්ෂ දෙකක් දරීමට සිද්ධ වන අපේක්ෂිත පලදායි ජීව කාලය හා සුම්හු නග වසර හතරක් සහ රුපයක් පනස්ථහක් වේ කාරර්ග ප්‍රාධන අවශ්‍යතාාව රුපියල් ක්ශ විසිපන්ඳහක් වනා අතර ඒ අයෝජනය අවසානයේ නැවත ලබා ගත හැකි. අනෙකුත් තොරතුරු පහත පරිදිි දීලතියනවා. යනු පලවිනි තුොරතුරු විකුණු මාදායම වැඩිවීම පලි නසරේ පන්සයකින් දෙනිවසරේ පන්සිය පණහකි තුංග නසරෙත් පන්සිය පණකින් සහ හතරයි වසරේ පන්සීයකින්. ශම පිටියව ඉතිරිවීම පලිනසර එකසේ පණහා දෙවනිවසර දෙසයක්ක් තුංග නිවසර එකසිේ හැත්ත පහත් සහ. තස එකසය පණහක් විදිහට ගැනුම් පිරිවෑ වැඩිවෙලා තියෙන පලිනිවසර හැත්ත පහකින් දෙවි නිවාසර සීයකින් තුම්මිනිවසර සීයකින් සහ හතරිවසරේ අසුවක් විදිහයට තිිතිබේ නවයන්ත්‍රයේ මිලිදී ගැනීම නිසා විදුලි වියදම පළමුසරේ පහළොස්දාහකින් ද ඉන් පසු සෑමවර්ෂයකදීම දහදාහක් බැගින් වැඩිවෙලා තියනම් මේ නවයන්ත්‍රය මිලදී ගැනීමම් නිසා සෑමවර්ෂයකම රුපියල් විසිදාහකමිහුම් පිරිිවැක් දාරන්න වෙන සහ දෙවනවර්ශයේදීත් ප පනස් දහක අලුත්තඩියා වියදම දැරීමට වෙනම්. සහ මෙතනත් අපිට කියලා ලාබෙන් සියයට දහයක් බදුගෙවිය යුතු වේ කියලා. ඉතිම මේ ගාන මේ අදාළ ලාභගල පිල්ලත් එක්ත් හදනනා සහම ලාභගැල පිල්ලක් නැහැකිල උපකල්පනය කරලාත් හදනවා. ඉති මේ බදු පෙරලාබයට බදු වීදමාටු කරලා ඒ බදු ගැලපීමත් එක්ක එද්දී. අපිට එකමා ග්‍රාෆ් එකෙන් මූලිකයෝජනය අවසාන මුද ප්‍රවායහ සහ. හ මුදල් ප්‍රහයක් කියන තුනම හදන්න පුළුවන් හැබයි ඒක හදන එක මේ ටිකක් සංකීන වැඩිය එකනිසාමම් මෙතනදී මෙහෙ මුදල් ප්‍රවාහය වෙනම සහ මූලික යෝජනය අවසන මුදල් ප්‍රවාහැයි වෙනම හදන්න අපපි මුලිමවල මූලික අයෝජනය ඒක ගැනුම් ිලහයිසිය පණහයි සවිකිරීම් දෙසීයයි කාර්ක ප්‍රාග්ධනය එකසිය විසි පහයි එයනු මූලික ආයෝජනය නම සය හැත්ත පහයි. ඉතින් මෙසන අපි ආදායම සහ වියදම හොයන්න ඕනේ මේ වාර්ෂික මෙහෙමුදා ප්‍රහාවලදි. ඒකට හේතුව අපිට බදු පිරලාබේ හොලයි බදු පෙරලාබේට තමයි සයට දහයක බදුගලපීම කරන්න ඕනේ. යනුව ආදෑම් වල්ලද විකුණු මාදෑම වැඩීම සංශ්‍යම පිරිිවෛතිරවීම ඒ වර්ශෂවලට අදා ලොපි වාර්තා කරන්න ඕනේ යනුව ආදායම අපිට හම්බෙනවා පලිනිවසරය හයිසිය පණහකින්. වසර හත්සිය පණහකින් තුන්ගනි වසරය හත්සය විසිපාහකින් සහ හතරනි වසරේ හයිසිය පණහක් විදිට වියදම් වලදී ගැනුම් පිරිව විදුල වියදම අලුත්තඩිය වියදම සහම් මෙහිරුම් වියදම් ඒ වසරල්ට අදාළව වාර්තා කරන්න ඕනේ සහ මෙතන අනිවාරෙන් අපි ශ්‍රය ගලපන්නත්ත නි මයක ඉස්ල කතා කළ ඉහෙම වෙන්න කියන එක ඉතින් මෙතර මේ ක්ෂය ගලපාද අපි වසරේෂ හොයාගන්න ඕනේ ති මෙත මේ වසරේෂය හොයා ගනිින්ද අපේ යන්ත්‍රයේ පිරිිබෑ වෙන්නේ ගැනුම් මිල සහ සවිකිරීම එක තුුණාව අට සය පනයි. හැබැ අපි ශය කලද්දී ඒ තියෙන සුන්බුන් අගේ අඩු කරන්න ඕනේ එයනුව පිරිමෑ අට සය පණයි. සුන්බුන්ගේ පණ කඩුනාම ෂය කළ හැකිියගේ අටසියයි පළගයි ජීවකාලය වසර හතරයි යනුුව ෂය කළ හැකියගේ අපි වසර හතරින් බෙදුවම වසරකට අපිට ශයවාර්තා කරන්න පුළුවන් දෙසීයක් විදියට. යනු සියලු වර්ෂ සදා අපි ශ්‍රවියදම ගලපනවා දෙසීයක් විදියට. අපි විීධන්ටිකොක්ොම වාර්තාන් කළට පසෙ මුළු වියදම් හෝගන්න පුුවන් පලීනිවර්ශය තුන් සය දාහයකින් දෙවිනිවර්ශයේ හාරසිය පහකින් තුන් විනිවසරේ තුන්සය හැට පහකින් සා හතර නිවසරේ තුන් සය පනස් පහක් විදියට. එති මේ මුළු ආදායමෙන් මුළු වියදන් අඩු කල්ලා අපිට බදු පෙරලාබේ හොවන්න පුළුවන් පලිනිවසරේ තුන්සේ හතලියා දෙනිවසර තුන්ේ හතලස් පහ තුංගිනි වසරේ තුන්සේ හැටක් සහ හතරනි වසරේ දෙසියානූ පහක් විදියට. ඉති බදු ප්‍රරලාබේ මමගතර පස අපි බදු ගැලපීම කරන්න ඕේ බදු පෙරලාබෙෙන් සයට දහයි. ඉතින් මේ බදු වියදම බදු පෙරලාබෙන් අඩු කරලා හිට පස අපිගන්න ඕනේ බදු පස්සුලාභය. ඉති යනෝ බදු පසුලාබේවා පලිවර්ශයට තුන්සය හයල් දෙවිවර්ශයට තුන්සේ දහය දශම්පාන් තුගිනි වසරට තුන් සය විසිහතරක් සහ අවසානවර්ෂයට දෙසේ හැට පහයි දශම පහක් විදියට එති බදු පසුලාභේ කියන මුදල් ප්‍රවාහෙන් නෙමේ. බදු පසුලාභය මුදල් ප්‍රවාහයෙන් බවට පරිවර්තනය කරන්න අපි නැවතත්ෂය එකතු කරන්න ඕනේ මකොද අපි මෙතන බදු පිරලාබය හොයාගනිද අපිශෂය විය දං වල ඇතුරත් කරළ තමයි බදු පිරලාබේ හොවා ගන්තේ හැබයික්ෂය කියන්නේ මුදල් ප්‍රහයට අදාලා අහිතමයක් නෙමෙයි ඒක නිසා මෙතනද අපි නැවතත්ශය එකතු කරන්න ඕනේ. ය මුදල් ප්‍රවාය අපි හම්බෙන පලිනිවසල පන්සිේ හයක් දෙවිනිවසලි පන්සිේ දහය දශම් පහක් තුං නිවස පන්සිේ විසි හතරක් සහ හතරනිවසරේ හාරිසය හැට පහය දශම පහ. මේ හතරරි වසේ හාරිසේ හැටපාය දශ පහම නෙමි අවසාන උත්තරය හතරි වසර මුදල් ප්‍රවාහයට මකුද හතර නිවසලකෙන් අපේ අවසාන වර්ෂය ති අවසසාන වර්ෂයට අපි තව ගලපන්න දේවල් තියෙනවා. මේ අවසාන මුදල් ප්‍රවාය හයා ගනිද අපි හතර නෝසරේ මෙහි වු මුදල් ප්‍රවායවාගත හාරිසය හැට පහ දශම පහක් විදියට ඒකට සුම්බුන්න්නගේ සහ කාරක ප්‍රාග්ධනය එකතු කරන්න ඕනේ මොකද අපි ඒ අයෝජනය අවසානයේදී මුදල් ගලායම් විදිහට තමයි වාර්තා කරන්න. එයනුව අවසාන මුදල් ප්‍රවාහය හයසිය හතලියයි දශම, ඉතිි දැම්බලු අපිට ඉස්සල්ල දුන්න ගානම බඳදු ගලපීමක් නැහැ කියල කෝමද හදන්න කියන එක. ඉතින් මෙතනි මේ බදුගලපීමක් නැතිවනාාම ආදැම් හෝ වියදම් බදු පසුලාබපු බදු පෙරලාබය හෝ බදු කැලපිම් කරනවශ්‍ය නැහැ. කෙලිම් අපිට මුදල් ගලා එ සහ ගලායා ඒ අදාළ වාර්ෂයන්විවලට වාර්තා කරන්න පුළුව යනු මුදල් ගලා ඒ අපි වාර්තා කනම් විකුණු මාධදම ශ්‍යම පිරිි ඇතරීීම පලිනිවසරරිද හතරන ර්ශ්‍රය වෙනක ආදාලවිවිදිහයට සුන්බුර්ණගේ හා කාරග ප්‍රක්්ධනය අපි අවසානවර්ෂය මුදල් ගලායම් විදිහයට වාර්තා කරන්න ඕනේ එනු පලේ නිවසේ මුදල් ගලායම්බල එකතු පන්සේ පණහක් දෙවනිවසරේ හයිසිය පණහක් තුන්ව නිවසරේ හයසි විසි පහක් සහ හත්‍ර නිවසරේ හයසිය හැත්ත පහක් විදියට වාර්තාාවෙන. මුදල් ගලායම්බල යන්ත්‍ර ගැනුම් ගෙනනීමේ හා සවිකිරීීම සහ කාරග ප්‍රාක්්ධන යන මූලික අයෝජනයේේදී දරන මුදල් ගලායා අපි ප්‍රවර්ථනවර්ෂයේදී මුදල් ගලායම් විදිහර වාර්තා කරන්න ඕන ඊට අමතරව අමුදරෝව ගැනුම් පිළවේ විදුලි වියදක් මෙහි විදඳහ අලුත්වඩියය වියදම් වසර එකේ දම් වසර හතර දක්වා ඒ ඒ වර්ෂයන් වලට අදාළ පරිදි වාර්තා කරන්න ඕන. ඒ අනුව ප්‍රවර්ථවර්ශයද මුළ මුදල් ගලායම නමසය හැත්ත පහයි පලිනිියන්සර එකසිේ දහාය දෙවිනි වසේ දෙසය පහ තුන්නිස එකසි හැට පහයිසා හතරනි වසර එකසිේ පනස් පහක් විදියට මුළමුදල් ගලායම් වාර්තා කරන්න පුළුවන් එයනු වසර මුදල් ප්‍රවාය අපිට හවාගන්න පුළුවන් මුළ මුදල් ගලා ඒම්වලින් ගලා යම් අඩු කලාම. යනු ප්‍රවර්ථනවශීද මුළ මුදල් ගලා යාම නමසය හැත්ත පහයි. සහ පලිනිවසරේ මුළූද ප්‍රවාහය හාරිසිය හතලියයි දෙ විනිවසේ හරිසය හතලිස් පහයි තුන් විනිවසේ හාරිසය හැටයිසා හතරි විනිවසරේ පන්සිය විශ්සක් විදිහට. ති අවසා වශයෙන් කතා කරන්න ලාබය හා මුදල් ප්‍රවාය අතර වෙනස මේ ලාබේද මුළු ආදයම් සහ මුළු වියදම් සලකා බලන්න හැබැ අප මුදල් ප්‍රවා හද්දි මුළු මුදල් ගලා ඒම සහ මුළුමුදල් ගලා යාම් තමයි සැලකිල්ලට ගන්නේ ලාබේද උපචිත පදනම යොදාගන්න හැබැයි මුදල් පවාහිදිී අපි යොදාගන්නේ මුදල් පදනම බේද ශුද්දලාබෙහ අලාභේතමිවාර්තා කරන, හැබැ මුදල් ප්‍රවාහහිදි අපි හොයන්නේ ශුද්ද මුදල් ප්‍රවාහය. ලාබේද මුදල් ගලායම් සහ ගලායම් සිදු නොකරණ යිතමද කැනිශ්ය අඩමනය අර්ද මුදලින්වෙෙන් නැති ගන දුනුදු වාර්තා කරනවා හැබැ මුදල් පවාහයේදි මුදල් ප්‍රහ නොනාීතම අපිවාර්තා කරන්නේ නැහැ. ලාබේද ප්‍රාගන සවරූපය අයිතම ඇතුළත් වෙන්න නහැ. හැබ මුදල් ප්‍රවාහේද ප්‍රාග්ගන සවරූපය ලැවීම හා ගෙවීමම්ද ඇතුළත් වෙනවා. ඔන්නව විදිරම අපි ප්‍රාග්ධනයෝජන තියෙනොලු තියෙන එක කොටසක් වන මේ මුදල් ප්‍රවාස්ථමේතු කිරීම හා සම්බන්ධ පාඩම සාකච්ඡා කරන්නේ.